Namaskar. ස්කාරවේවා දංරුවනට සැමදාසදහම් සරනයමි නමස්කා මස්කාරවේවා තුනුරුනෙට සැමදතිසාරන සරනයමි සාදුු සාදු සාදුු අපගේ ගුරුදීවොත්තුම ලොක සාමීන් වහන්සේට අපි සිරුදිනාගේම නමස්කාරය වීවාසාදුසාදුසාදු ඇසපයේ සිටින පන්නත් සාවින් හසේලාගෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත මවරණි මේ පන්නස්සේලු දෙනාම අද පන්නේ බොහුමේටාවේ බුදුරජාණන් වහන්සේ අපට කියලදීපු දහම් පණිවිඩක් අහලා ඒ දහම් පාඩිවිඩිය මතකිතියාගෙන ඉදිරීදී බිහිවන්ටින දරුවන්ට ආශිීර්වාදක්‍රීම් පිණිසත් ඒ දරුවන්ගේ අනාගතය කොයි ආකාරයකින්ද යාගණ්ඩෝනි පුරුදු කරණ්ඩෝනී කියන කාරණී දැනගෙන බුදුරජාන් වහන්සේගේ ශ්‍රෝකය කෙටියට ජීවිතයේ ගතකර්ඩෝන කොහොමද කියන කාරණී දැනගන්න තින් බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකෙ පහළවිච්ච ශ්‍රේෂ්ඨම ශාස්තෘූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකයේ පාලවිච්ච අග්‍රම ශාස්ෘන් වහන්සේ බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකයේ පාළවිච්ච ශ්‍රේෂ්ඨම ශාස්තෘන් වහන්සේ බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකී ඉස්සල්ලාම ඉපදීම අවසංකරපු ශාස්තෘන් වහන්සේ එතකට බුදුරජාණන් වහන්සේ කියන කවුද ලෝකයේ පහළවෙච්ච අග්‍රම ශාස්තෘන් වහන්සේ ලෝකයේ පහළවිච්ච ජේෂ්ටම ශාස්ෘන් වහන්සේ ලෝකයේ පහළවිච්ච ශ්‍රේෂ්ඨම ශාස්ෘන් වහන්සේ ලෝකයේ පහළවිච්ච ඉපදේ ම අවසංකරපු පළවෙනි ශාස්ෘන් වහන්ස දැම් මතකයින එතකට ඒ බුදුරජාණන් වහන්සේ අග්‍රවන්නේ මොකකින්ද බුදුරජාණන් වහන්සේ අග්‍රවන්නේ සීලී. දැන් අපි ඔක්කොම සීලයගැෙන දන්නවානින්. තුර ලෝකයේ සිල්රකිනය ඉන්නවා. ඒ වගේම දිවියලෝකවල සිල්රකිනයි ඉන්නවා. බ්‍රහ්මලෝකවල සිල්රකිනය ඉන්නවා. ඒ සියලෝම සිල්රකින්න දෙවි මිනිස්සු අතර අග්‍රම සීලයක් රැක්ක. ඒ ඔක්කොගේම සීල් ටික එකතු කළොත් බුදුරජාණන් වහන්සේගේ සීලයට සමකරන්න පුළුවන් කෙනෙක් නෑ. ඒ තරන් ලෝකයේ පහළවිච්ච සීලයෙන් අග්‍රම ශාස්තෘන් වහන්සේ. ඒ රඟමකෙන් දග්‍ර සමාධියෙන් සමාදී කියන්නමුකන්ද හිත එකඟ කරගෙන ඉන්න පුළුවන් කම. එතවඩේ සමාධය ඇති කරගන්න මිනිස් අතර දෙවරු අතර බ්‍රක්්මලෝකල බ්‍රහ්මරාජවරු අතර බුදුරජාණනාන්සේගේ සමාධීයට සමකරන්න පුළුවන් කවුරුවක්වත් නෑ සමාදයමුත් අක්්‍රයි. ඒ වගේම තමයි ප්‍රඥාව ජීවිත අවබෝධය දෙවවරුන්ට බ්‍රක්්මරාජර මිනිස් ොක්කොම පරදදලා බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවට සමකරන්න පුළුවන් කෙනෙක් මේ තුල්ලෝකම නෑ ඉතින් එහේෙනම් සීලෙන් සමාධීෙන් ප්‍රඥාවෙන් අග්‍රනිසා මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ තමයි අග්‍රම ශාස්තෘන් වහන්සේකි ලපි හදුනාගන තියෙන්න්නටඕන් ඊඩබස්සේ බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨම ශාස්ත්‍රෘන් වහන්සේ ද ේෂ්ටත්තෙ පත්තුනේ බුදුරජාණාසේ අනි සියලු දවමිනිසුන් පරදදලා දැම්මේ ලෝක ඉන්නවා කකුල් දෙකේ මිනිස්සු සත්තුය ඉන්නවා සිව් පාාව ඉන්නවා බොහෝ පාදතිීන ඉන්නවා. ඒ වගේ පාද රහිතාය ඉන්නවා ඒ සියලු දෙන අතර බුදුරජාන්නාසී ශ්‍රීෂ්ටයි තාම ගරු කන්නා බුදුරජාණනාාන්සේ තාම වන්දනාමාන කළ පින්ඩැස් කරගන්න ලෝකයේ ශ්‍රේෂ්ඨම ශාස්්ටන් වවහන්සේ නිසා. බුදුරජාණණාසේ ලෝකයේ ජේෂ්ටම කෙනා දේෂ්්‍රය කැනගත් වැඩිහිටි කෙනා ලෝකයේ මිනිස් අතර වැඩිහිටිම කෙනාම් බුදුරජාණාන්සේ කහොමද වැඩිතිවන්නේ දවසක් න්න බුදුරජාණනාාසේ කාලේ වේරංජ කියලා බ්‍රහක්මනයක් බුදුරජාණනාසේ ළඟට ආව මේ බග්ුණ වේදලා බුදුරජාණහසේ ළඟින් වාඩි වුණා හැවැයි වන්දනාමාන කළි නෑ මෙයා වයිසක කෙනෙක් මෙයා බුදුරජාන්ණාසය ගහනවා භහග්‍යතුන් වහන්ස මට ආරංචන කතාවක් දැ කටකතා යනවා ඒ වගේ මට ආරංචුණ කතාවක් බුදුරජාණනාාස වැඩීටියයට වඳින් නෑකයට බුදුරජාණනාසී වැඩීටියයට ගෞරෝදක්වන්නේ නෑකය බුදුරජාාස වැඩිහිට එනකුට ආසරින් නැගටින්නේ නෑ. බුදුරජාණණාසේ වැඩිහිටියයට ආසන පනව නිත් නෑකය. මට ආරංචනා කතාව. මම ආවී මේක ඇත්තද නැත්තද කියන බලාගන්න. . දැම්මගේ ඇස් පනාපිට මේකමන් දැක්කා ඔබ වහන්සේරං වැඩිහිටියයට වදිි නෑ තමයිකව. ඇයි? මේ බමුණ වයිසක කෙනෙක්. මෙයා එනකට බුදුරජාණාසය හාසින් නැගිත්තේ නෑ මෙයාට වැන්දිත් නෑ ආසනය පෙනවවෙත් නෑ. ඒ මිනිස්සු කියන කතාවනං හරියට හරි. මගේ ඇස් පනාපිට දැන් ඒක දැක්කා. හැවැයි භාග්‍යතුන් ආස්ෝභූ වහන්සි කිෙනිට්ටනම් මේක ගැලපෙන එකක් න නිවීකි. නැ බුදුරජාණනාස වගේ ගුණතියන මිනිස්සු අතර මා කීතියට පත් සාාස්තෘන්නාාසිකනෙටම වැඩීටයන්ට ගරු කරන්න ති කනම් ගැලපින එකක් නවේකක සාමානින් හරිි කතාව නේද බුදුරජාාසිකන වැඩීි කනට අඳින්න කියල සාමානය කතාවක් ැනකට ගැලපින් නෑගන කතාව එයාග මට්ටමන්නම් හරි වගේ නේද පස්ස බුදුරජානාසය හනවා කවද බ්‍රහක්්මණක නම වේරජ බ්‍රහක්මණය බුදුරජාණාසයන මංගහින උපමාවක්ක යන්න ඔබට කැමැතිවිදයකට උත්තර දෙන්නකක ඒමයි සාමීනයක එහම් ඔන්න ඉන්නවා කිකිලියක් බිත්තර අටක්කාරි නමයක් හරි දාලා දාන්න එකකිර බිත්තර රකිනවා. දවස්ගාන යනකට ඒ බිත්තරේ කටුව කඩාගන තුඩෙංහාරි නියපොතුවරංහාරිී කටුව කඩාගන ඉස්සල්ලාම ඉප්‍රදින ඒකකුල් පැටවාඇය කණ්ඩායමේ වැඩිහිටිගෙනාද බාලකිනාද කියවා. වැඩිටිෙන දිස්සල්ලාම ඉපදෙනකිෙනම් ඒක කුල් කණ්ඩාය මේ වැඩිහිටිකෙනකිවා ඒකනං හරිකිවා එයාන වැඩීටිකෙන තමයිවා. දැ සාමාන්‍ය වනක ද මේ අම්මලාට උපදින පළවෙනි දරුවන වැඩීටිකිෙන නේද එතිකට යානම් වැඩිහිටිකෙන තමයිකිවා. බුදුරජාණන්න්සේ වදාලා බහක්මනේ මමත් දේවගේ තමයිකිවවා. අවිද්‍යාව නැමති මා ගන අන්දකාරෙන් වෙච්ච කටුවක් තිනකව ලෝක අවිද්‍යාව කියන්නම කදද විද්‍යාව නැතිකම ද මකන්ද අවිද්‍යාව කියන්නේ චතුරාය සත්‍යය පිළිබඳව දන්නේ නැතිකම දැන් අපි ඒකෙන් වැහිලදින්න නැදද දැන් අපි චතුරාය සත්‍යය අවබෝධ කරල දින්නේ නැද්දම අම්මලා නැනේද හගේ කටුවෙන් වැහිල දෙන්නේ අපි ඇල්ලද එරිය ටවිල්ල දෙන්නේ. වැහිලඉන්නේ. ලෝකෙ සියලෝමදිනා චතුරාර සත්‍ය අවබෝධ කරපු නැති අනි සියලු දෙනාම අවිද්‍යාව නැමැති අන්දකාරයෙන් ඒ කටුවෙන්ං වැහිලඉන්නේ. බ්‍රහක්මණය මම තමයි. අවිද්‍යාවනමිති බිත්තර කටුව වගේ කටුව කඩාගෙන මේ ලෝක ඉස්සල්ලාම විද්‍යාව පහළ කර ගත්ත කෙනා මේ ලෝක ඉස්සල්ලාම රාග නැති කළ කෙනා දේශය නැති කළ කෙනා මෝහේ නැති කළ කෙනා ඉපදීම අවසංකරපු කෙනා මම ඒගව දැම්මකක් එන්න තිදුයාට මෙයා වන්දනා කරගෙන කියනවා. එහෙම නම් භාග්‍යතුන් ආස හරියට හරි. භාග්‍යතුන් ආසේ තමයි ශ්‍රෂ්ඨම කෙනා කියල වන්දනා කරක්. ඔන්න වලන්න යාට බුදුරජණාසේ දේපු අහවවාද. ඉවර වෙනගොටේ අවවාද කර අවසන් වෙනකොට මෙයා කියනවා භාග්‍යතුන් වහන්සේ යටිකුරු කල්ල තිබ්බකක් උඩුකුරු කල්ල පෙන්වා වගේ අඳුරේ හිටිය මට රූප දකින්න කියලා පානක් පත්තු කලා වකි නොමගගිය මට හරිමග පෙන්නවා වගේ ඒ නිසා අද පටන් දිවි තිබෙන තුරාවට මම භාග්‍යතුන් වහන්සේ සරණයනවා අද පටන් දිවි තිබෙන තුරාවට බුදුරජාණාසේගේ ධර්මය සරණ යනවා අද පටන් දිවි තිබෙන තුරාවට ශ්‍රාවක සංඝරත්නය සරණ යනවා කිය තේරුවන්සාරණය පිහිටිය. ඔන්න තෙරුවන්සාරණය පිහිට පුයිද. අපිකෝ මොද තෙරුවන්සාරණය පිහිට ලයින්නේ ැ මේ අම්ලක්කොම තේරුවන්සාරණගේ යටද නැනේද අපිට පුංචි කාලේ අම්ම තාත්තා කිව්වා බුද්ධන් සරණන් ගච්චාමි කියල කියන්න අපි කිව්වා දම්මන් සරං ගච්චාම කියල කියන්න කිවවා අපි කිව්වා සංගන් සරණන් ගච්චාම කියල කියන්න කිව්වා අපි කිව්වා ඒ විදියට නෙවිධ සරණකී ඒවිදියට තමයි අපි සරණග හිල්ලෙන්නේ. දැම් බුදුරජාණනාසේගේ කාලේ සරණගී එමනිවේ බුදුරජාණනාසේළඟට එනවා බණහානවා ධරමයට පාදිනවා බුදුරජාණනාසිකරේ පහදිනවා සංගරත්නය කරේ හිත පහදවාගෙන තෙරුවන් සරණය යන ට අද අපිට අවස්ථාව මගහැරිලද නැත්තිනවාද හිත පහදවාගන සරණයන්න තියන එක ඒක නෑ ඇඒ හිත පහදවාගන්න විදිහ කියල දෙන්නේ අපිට දැ මේ අම්මලාට කියලදුන්නද කවුරුහාරි මේ මේ විදිටයි බුදුරජාණ වන්සේ කරේ හිත පහදවාගන්නේ මේ මේවිදේටයි බුදුරජාණනාසගේ ධර්මය කර හිත පහදුව ගන්නේ. සංඝරත්නය කර හිත පාදවා ගන්න මෙහෙමයේ කියලා කියල දුන්නද. කල්පනා කළව ලන්නකෝ. නැතුවේ ඇතිනේ. දැ මටනං කියල දුන්න බුදුගුණේ එකක්වත් මං පැවිදිනෙනකන් දැනගෙන හිටියෙත්නෑ. අවුරුදු විසි හතක් කෙනකං. දුම වැඩි කියන්නේ බුදුගුණ නමී තේරුම දන්නේ නෑ දම්ගුණ හයේ තේරුම දන්නත් නෑ සඟගුණ නමේ තේරුම දන්නත් නෑ අපේ පන්තිහිට එක ළමෙක් වත් දන්නේ නෑ ඇයි දන්න ඇතේ අපට කියල දුන්නේ නෑ කියලදුන්න එකහොමද බද්ධන් සරණං ගච්චාමි කියලා කියන්න දම්මන් සරණං ගච්චාමි කියලා කියන්න සංගන් සරණං ගච්චාමි කියල කියන්න පානාතිත්‍රතා වේරමනයේ ශික්කාපදන් සමාධීකාමි කියලා කියන්න එච්චරයි තැවෙතරින්වං ඇහවොත් හරිවැඩේ වෙන්නේ බුදුගුණු නමේ තේරුම දන්නයි අතුස්ථාන කිවූත් හරිවැදේ වෙන්න නේති. සක අහන්න ඇති න්න නේද. ඉති ඒක නිසා දැ මේ අම්මලාට නොලවිච්චදී කැමතිද දරුවන්ට ලබල දෙන්න කැමතිද ඒකට කැමැතිරිය යුතුයි. තමන්ට නොලවිච්ච දෙයක් දරුවන්ට දෙන්න අම්මතාත්තා කැමැතිවිය යුතුයි නේද? තමන්ට නොලවිිච්ච බුදුගුණටික තමන්ඩ නොලබිච්ච ධාම්ගුණටික තමන්ඩ නොලවිිච්ච සඟගුණටික දරුවන්ට කිය දෙන්න මේ අම්මලාගේ තාතලත් ඇැවිල්ලින්නවා තාතලාගේ දෙගොල්ලගේම කැමැත්තක් ති බියුතුයි ඇයි කැමැත්තක් ඇති කරගන්නේ බුදුරජාණන්ාසේමං කිව ලෝකයේ ෂ්ටමෙන ලෝකයේ දේෂ්ටම කෙනා ලෝකයේ ඉපදීම අවසංකරපු පළවිනි ශාස්තෘන් වහන්සේ නිසා උන්වහන්සේ ගෙනාපී දැනගෙන සිටිය යුතුමයි නැත්තං අපිට සරණ පිහිටන්නේ නම් නෑ අපි නිකං බුද්ධන් සරරංගච්චාමි කියර කුච්චරජීවිතයේ පුරාම කිව්වත් මන්ට පිහිටන්නත් නෑ සරණ දරුවන්ට පිහිටන්නේ න ඒකනි සා හොඳට බුදුරජාණන්ාසේගේ බුදුගුණ ඉගෙනගන්න ඕන ධාම්ගන ඉගෙනගන සඟගුණ ඉගෙනගෙන තේරෙන වයිසේදල දරුවන්ට පුතේ මෙහෙමයි අපට නම් බුදුගුණ ඉගෙනගන්න බැරවනා උතාල බුදුරජාණනාසේ අරහංගුණේ මුක්තයි කියලා. ඒ ගුණේ කරේ හිද පාදගන්න කියෙලා අරහංගුටි විස්තර කල කියල දෙන්නදෝන. පති අපිට නම් බුදුරජාණවාසේගේ ධර්මය ගුණේ කාලේ අන්නම්බුණේ නෑ ඒ නිසා ඔව ගොල්ලොත් ධර්මය ගුණටික ඉගෙන ගන්න කියලා දාහම්ගුණටික කියල දෙින්ද. අපට නම් සඟගුණටික ඉගෙනගන්න බැරවුුණා. ඒ නිසා දරුව ටිකවත් මේ සඟගුණටික ඉගෙන ගන්න කියලා. උනන්දු කළ යුතුද නැද්ද. නැද්ද උනන්දු කළ යුතුයි. නේද ඇයි ඒ වුනන්දුු කරන්නඕනි අපි ඉස්කෝල යන්න උගන්නනවා. ඊට පස්සේ විශෂේටික හොඳට ඉගෙනගන්න උනන්දු කරනවා ැ බදුගුණන ඉගෙනගන්න දහම්ගුණ ඉගෙනගන්න සඟගුණ ඉගනගන්න උනන්දුවක් නෑ ඒ නිසා වෙලාතිීන පාඩුවහම කන්ද ඒ නිසා වෙලා තින පාඩුව පාඩුව තමයි දැන් ඇස් පනාපිට පීන්නේ. තිසරණේ අහිමිවිච්චයට වෙනවි පත්තිය දැන් ඇස් පනවිිට ටීේලිං රේඩිවෙලින් මේ අයටම දකින්න පුළුවන් ඇති. දැන් බලන්න ආම්ම කියීනද යහන්නේ තාත කියනද යහන්නත් නෑ. සහෝදර සහෝදුරෝ කියනය ගහන්නත් නෑ හාමුදුරුවරු කියීනය ගහන්නත් නෑ ඒ තරන් නොමග කියරලා ඒ නොමගේ යන්න හේතුව වෙනම කාක්වත්න වී. තිසරණේ ගුණ හඳුන්නලාදෙන් නැතුව බුදුගුණ දහංගුණ සගගුණ දාන නැතුව ඉස්කෝල විෂයන්ටක විතේරක් කියරදිෙනවා සමහර ඉංජිනේරු දරු සමහරු දොස්තරරු සිල් පද පාරක ගන්න බෑ එහෙව නැද්ද ඉන්නවානේ සමට මහා උගත් අය සිල්පද පාරැක ගන්න බෑ ඉසින්ගේ යුගත් කමන් මේ ජීවිතයට පොඩීලාභයක්තිී හැවැ ඊළඟ ජීවිතේ කොහේ යයිද කොතන උපතක් කරා යයිද කියන එක කවුරුවත් දන්නේ ඉති ඒගනිසා බුදුගුණ ධාම්ගුණ සඟගන ඉගෙනගන්න ඒ තෙරු අන්සාරණයේ පිහිටන්න හිත අධිෂ්ඨානයක් ඇතිකර ගන්න ඕද එතගොඩ තමන් තිසරණ පිහිටිියොත් ඒ තිසරණ දරුවන්ට ලබා දෙන්න පුළුවන්. තමන්ට යමක් නැතුව දරුවන්ට දෙන්න පුළුවන්ද. දැනෙන් දැන් අද මේ බඩු කට්ට අපිට තිබ්බ නිසා දීනවා. නැත්තම්වරු දෙන්න විදිත් ඒ වගේ තමම් බුදුගුණ දන්නේ නැතු දරුවන්ට බුදුගුණ කියල දෙන්න පුළුවන්ද වෙරිද පුළුවන්ද තමම් බුදුගුණ තේරුන් දන්නේ දරුවන්ට කියල දෙන්න දහම්ගුණ දන්නත්න සඟගුණ දන්නත් නෑ සිල්රකින එකේ වටිනාකම දන්නත් නැත්තම්. සතරාපායගෙන දන්නත් නැත්තා. දිවිය ලෝකෝල යන විදිියේදන්නෙත් නැත්තං. ආර් අෂ්ටාගෙක මාර්ගයගෙන ද්ඩිත් නැත්තන් අපි කොහොමද කාට වච්චිල දෙන්නේ. එහෙනම් ඒවා ඉස්සල්ලා තමන්ඉගෙන ගන්න ඕනේ. ඉතින් මේ කාලෙ මේ අම්මලාට හොඳ අවස්ථාවකඒකට. බුදුරජාණනාසයගේ ගුණ සිහි කරන්න දහම් ගුණ සහි කරන්න සඟ ගුණ සෙහිකර කරන්න හොඳ අවස්ථාවත් දැන් ඉදිල තියන්නේ දැන් එක සිද්ධියක් ඇන්නම් බුද්ධ කාලි එක අම්ම කෙනෙ ිටියා ඒ අම්ම කවුරුත් දන්නවා ඒ අම්මගේ නම තමයි මොකදද සීවිලී මහරාතන්නාසගේ අම්මා කවුද සුප්පාවාසා නම්වා මේ අම්මා සීවිලේ කුමාරය හම්බවෙන්න කලින් මහා දුකක් විද කොච්චර දුකන්ද අවුරුදු හතක් මාස හතක් දවස් හතක් මේ දරුව හම්බ වෙන්න කුසේ ඉප්‍රදලා කුසේ ඉන්න එළියට බීවෙන්න ලෝවිිට හිරවෙලා ලීසිි බරද්ද වලන්න දැ මේ අම්මලාට තීරන ඇති මාසනමයක් ඉන්නේ එක කොච්චර අමාරුද අවුරුදු හතක් ලීසි වඩදද හැවයි මේ අම්මා දරුවටතිීන ආදයේ නිසා දරුවටතිීන පිණ නිසා අවුරුදු හතයි දව ආස හතයි දවස් හත්තම ඉවස දෙරඉන්න න්න මවගුණේ අවුරුදු හතයි මාස හතයි දවස් හතාක් ඉවසදන ඉන්නවා කොහොමද ඉවසන්නේ අනේ මොන කරදිර අදදවන් දන්නේ හරි අමාරුයි මේ දරුවවා බිහින්ලින්නේ මනනා අපලයදද දන්නේ එහෙම දවස විසීටි හනම් කවම දවසන්න ඇත්තේ ග්‍රහදෝසිය අද දන්නේ මක්වාාකද දන්නේ කොමද ඉවසගෙන හිටිය මේ අම්මා කුස්ස රිදෙනකොට කුස්සට අත තියලා සීකරනවා මන් සරණගිය බුදුරජාන් වාන්සේ න අරහාං වනසේක. මන් සරණගේ බුදුරජාණන්නාන්සේ සම්මා සම්බුද්ධ වනසේක මංසාරණගේ බුදුරජාණනාසේ විච්්‍යාචාර සම්පණ්ඩ වෙන සේක සුගත වනසේක ලෝකවිදූ වනසේක අනුත්තරෝ පපුරිසිදම්ම සාරතී වනසේක සත්තා දේවමනුස්ථානං වනසේක බුද්ධ වනසේක භගවා වනසේක කියලා හොඳට බුදුගුණටික සීකර කර තේරුන් ඇතු තේරුන්දන්න ඇතුනි වේ හොඳයට බුදුගුණ හිතෙහිතා කුසාතගානෝ අරවේදන හේමම යට පත්තිෙනවා. ඊඩබස්සේ ආයකුසරිදිනවා සීකන්නවා මන් සරණගිය බුදුරජාන් වහන්සේගේ දරවේනම් මේ දුකෙන් නිදහස්සෙන මාර්ගයක්මයි කියරදුන්නේ ඒ කාන්තිෙන් ව මාර්ගීනං මනාකොට දේශනා කළ එකක්මයි. මේ ජීවිතයේදී මත්්දකින්න පුළුවන් එකක් මයි ඒ වගේම මනම ඔවුනම කාලෙක අවබෝධ කරන්න පුළුවන් එකක් ම අකාලිකයි එහි පස්ටික ඇැවිල්ල බලන්න කියන්න පුළුවන් එක ඒ වගේ ඕපනයිකයි තමාතුලින් දැකයුතු එකක් පච්චත්තං වේදි තැබූ වි්ුයි කියමින්න දාාම් ගුණසී කන්න සී කරන්නසිහි කරන්න අර වේදනාව යට පත්වෙනවා ආය වසගෙනඉන්නවා ආයකුසරිදිනවා සීකන්නවා මන් සරණගිය බුදුරජාන්න්නාසේගේ ශ්‍රාවග සංගරත්නය නං ඒ කාන්තිීම්ම සුපටිපන්නයි උජුපටිපන්නයි ඥාය පටිපන්නයි සාමීචි පටිපන්නයි ආවුනෙයැයි පාවුනෙ යැයි දක්කිනෙ යයි අංජලි කරණය යනුත්තරම් පං්ඥක්කෙත්තාං කියේලා වෙන්න සඟගුණ සිහි කරන්නවා හේදනාව මොකද වෙන්නේ වේදනා වහමම යට පත්තිෙනවා හිත සංසි දෙනවා හිතේ සතුට උපදිනවා ඇයි සතුට උපදින්නේ බුදුරජාණනාසී ගැන සිහි කරන්නේ බුදුරජාණනාසගේ ධර්මයගෙන සිහි කරන්නේ. සඟගන සහිකන්නවට හරි සතුටුයි. හරි ප්‍රීතිී ඒ සතුටෙන් අරවේදනාව තුනී කරගන්න. හොඳ පාඩකක් මේ අම්මලාට ඒ අම්මගේ ආදර්ශය. ඊඩ පස්සේ මේ අම්මට වෙලා තියෙන්නේ මේකදද ගැටලුව. ඒට ඉස්සල්ල ජීවිතය කරපු කර්මයන් ඇවිල්ල තියෙන්නේ මකක්ද පෙරකරමී ඒට ඉස්සල්ල ජීවිතයක මේ අම්මා රැජිනක් වෙලා ඉඳලතිීන රජුරුන්ගේ බිසවක් වෙලා ඉන්නකොට ඒ රටේ රජ්ජුරුවන්ගේ මේ වෙන රටක් අල්ල ගණඩුවොමනාවන රජරුවන්ට යන්න විදික් නෑ පුතායවා. ඒ රාජ්‍යය අල්ලකට ඉන්න. ගියාඩ පස්සේ ඒ පුතාඩ එච්චර ලොකු යුද්ධ ශිල්පේගෙන දැනුම නෑ මෙයා මොකද කළේ ඒ රටවටේම සම යුදවට ඔක්කොම දෙන්නවා තාපි වටේ මේ කාලේ තාප බැලතිීන් රට වටේ. ප්‍රධාන ගේටික ඔක්කෝ වැැව්වා ඇතුළට කගන්න බොන්නන්නේ යන්න රැඟන්න බැරිවිදියට. දැන් වහල වටම යුදබටය ඉන්නවා කාටවක්වා තෙලියටි යන්න එන්න ප්‍රධාන දොරටුවලින් යන්න දෙන්න. ඔහොම රැකවල් දාගන අවුරුදු හතක්කිහිටියා ඒක තමයි වන විපාක ඊඩ පස්සේ අවුරුදු හතක් ගයාාට පස්සේ අම්ම බැලුවා තාමපුතා යුද්ධිවර ක ලාවිනේ. සෝදිිෂස්ි කල්ල බලඩුවනි කියලා සේවකකින් අහල බලනකටිකිකවා ඒ රාජ කුමාරයා ප්‍රධාන දොළුටික වහලා බලාගෙන් ඉන්නවා මිනිස්සු මැරෙනකං තාමි වරණෑ මිනිසු මැරිර. හැබැයි පොඩිපොඩි දොරටු වෙරලා ඒවවහලනෑ. ඒවගේ මිනිස් වෙලියටේනවා යනවා කෑමගන්න විට නැරෙත්නෑ. අම්ම කියීගේ රැජින ඒ පුතා හරි මෝඩිහික්නේ වගේ පුතා ඒ පොඩි පොඩිගේටු ඩිකත්ව හන්නේ පැයි දැම්ම ගීල්ල කියන්න වේටිකත්ව හන්ද එතුකටොයි රටල්ලගන්න පුළුවන්කය පනිි විඩේ ගීලකිවා පොඩිගේ ටිකත්යෙවා දවස් හතයිද මාසාහතක් පොඩිගේතු හලා හතක් ැනකම් පොඩි හිට ටික ඔක්කොම ද. දැන් ඇතුලේ කෑමවීම නෑ. ටික දවසක්ක අවේ බාලික කරන්නකොට. ඒ මිනිස්සුම රජරුවන් ටේ රටේ රජ්ජුරුවන්ටි කිව්වා අපට ජීවත්තෙන්න විදික් නෑ වේ රටාවි භාර දෙම කිය. ආංගේ නෞරුදු හතයි මාස් හතයි දවස් හතාර වාගන හිටේ නිසා රට. අර කුමාරයා තමයිවිශීලී කුමාරයා මවකුසින් එලියටන්න විදික්නෑ හිරවෙලා. දවස් හත එළියටෙන් බෑ හොන්දටම හිරවෙලා කකුල්ද කුඩ පැත්ති ොළුවයට පැත්ති අනි පැත්තර හිරවෙලා ඔන්න කාරව විපාකයක් ඇවිලතිී මේ අම්ම මේක දන්නේ නෑ හැබැයි බුදුගුණ සිහිකර කර හිත හදාගන්න පාටකත් දොස් කියන්න ගත් නෑ ග්‍රහයොන්ට කියන්නගත් නෑ අපල කියන්න ගත් නෑ මේ අම්මා බුදුගුණ දාම්ගුණ සීකර කර හිතහදාගත්ත දැන් ඒකයි මං කිව්වේ මේ අම්මලත්ත හොඳට බුදුගුණ ඉගෙනගන්න ඕන කියලා දම්ගුණ ඉගෙන ග්ඩ ඕන සඟගුණ ඉගෙන ග්ඩ ඕන කියලා කිවේකයි එතිට තමන්ට දුකක් කනගාටුවක් එෙනකුට බුදුගුණ සහිකර කර ඒ දුක තුනී කරගන්න පුළුව දහම්ගුණ සීකරර සඟගුණ සීකර කර වෙනගුණ සේකලා කියෙන දුකර තුනී වෙන්නේ නෑ මේක හරිද වැරදිද කියල බලන්න අදේදල බුදුගුණටික ඉගෙනගන පාඩං කරගන සීකරල බලන්න වැඩි හරිනවද නැද්දග. එදකොට තමන්ඩම තේරේ බුදුගුණ සිහිකන්නකොට වේදනාව තුනී වෙනවානේ දහම්ගුණ සිහිකන්නකොට වේදනාව තුනී වෙනවා සඟගුණ සිහිකන්නකොට වේදනාව තුනී වෙනවා කරල බලන්න. ඉතිං ඒ වගේ බුදුරජාණහන්සේගේ රැකවරණිය ආරක්ෂාව අපේ ජීවිතවලට ලබාගත යුතුමයි අහල ඇති බුදුරජාණන්සේ කරපු දේශනාවක් තියෙනවා දජක්ග සූත්‍රීිය කියලා අලතිෙනවන ඒ සූත්‍රයේ මොකදතියන්නේ තමන්ට බයක් කෙනකුට තැති ගැනීමක් එෙනකුට කර යුතුදී ද කරන්නදෝන සක් දෙවිතු දවසක් කේනවන් අසුරයොන් දෙවියොන්ට යුද්ධයක් කාව දිවියලෝක මේ යුද්ධ වෙලා වේ සක්ද තමයි දෙවියෝන්ගේ නායක අසුරන්ගේ නායකය කවුද වේපචිත්ති ඒතම අසුරනායකය කාලෙෙන් කාලට දිවියලෝක යුද්ධතිී මනස්සලෝක වගේ තමයි. ෝ ගියා කියල බෙරිල්ලත් නෑ එතකොට මොකද වෙන්නේ මේ යුද්ධදී සක් දෙවිඳු ඒ තමන්ගේ දිවිය පිරිසට අඩගාල අනක් දෙනවා මොකක්ද ආකඥාපති වගේ අනක් දෙනවා යුද්ධ කරනගොටඔට බයක් තැතිගැනීම කාවුත් මගේ කොඩිය දිහා බලන්න ඉදකොටෝබ ය තැතිගැනීමම් නැතිවේ කියෙන ඔන්න වවාදී. එහෙම නැත්තං තව ප්‍රධාන දෙවරු හතරදිනික්ക്കන්නවා. ආංඒ හතරදිනාගේ කොඩි දිහා බලන්නකිව. ඉදි බඩයන බය තැතිගැනීමම් නැතිීලා යයික. දැන් දෙවරු මේ කැහවවා පිරිිගත්තා දැන්යුද්ධිට ගිය. ගිහිල්ල මොකද කළේ අනි සතුරු අසුරයෝ ගහන්න එනවුට අර කොඩිදිහා බලනවා බලනවා පය නැතිලින්නේ එහෙම මයි පය තැතිගැනීම මෙහමමයි ඕ මොහොම සිද්ධියක් වුණා කිවත් දිවියලෝකයේ බුදුරජාණන්සී දේශනා කන්නවා මහනදී ඒ සක්දිවිඳගේ කොඩිය දිහා වැලුවට අනිත්තායගේ බය තැතිගැනීමම් මැතිවෙන්නේ නැකිවා. ඇයි හේතුව සක්දවිදුටත් බය තියෙනවා. සක්දවිදුටත් ඇැතිගැනම් තියෙනවා ඒ බය තැතිගැනම් තියෙන කෙනෙගේ කොඩිය එදිහා බැලුවට ඔබේ බය තැතිගෙනනම් නැතිවෙන්නේැකිව්වා. හරි නේද. ඊට පස්සේ බුදුරජාණන් වආස වදාලා මහනිනී ඔබට බය ඇැතිගැනීම කවු ඔබ සහි කරන්න බුදුරජාණනාසේගේ ගුණ බුදුරජාණනාසේගේ ධර්මය ගුණ සහි කරන්න සංඝරත්න ගුණසිහි කරන්න ඉතුකට ඔබේ බයතැතිගැනීම නැතිවේකෝ ඇයි ඒකට හේතුව ඇ අපේ බයතැති ගැනීම නැතිවවෙන්නේ බුදුගුණ සිහි කරන්නකොට බුදුරජාන්නාන්සීට බය තැතිගැනීමම් නැත බුදුරජාණනාාසීට රාගදේශමුව නැතිනිසා අපිතුළ හටගන්න බයි තැතිගැනීම් නැතිවෙලා යනවා බුදුගුණ සහිකන්නකොට දැකරලා නැති ඇතිවී. සමහරීට සමහරු කරනවා මිහිම කොමද බයක් එනෙකොට හීනෙන් ඉතිබිසූගතාව කියාන් කියන ඉති විිසෝභගවාරන් සම්මාහා සම්බුද්ධ විද්‍යාචන සම්පන්. කියනනේද ඉතිවිිසූගාතාව කාලීෙන් කියන්න කියෙන යනවා තේරුන්දන්නේ නෑ මන්තරයක් වගේ. ඒනම් එහෙම සහි කලා කියලා අපීට පස්සේ කියන මං ඉතිබිසූගාතාව ගොඩාක්කිව බයනැති න්නේ. බුදුරන්ාසකි බුදුගුණ කිවත් මේ බයි ඇැතිගෙනින් නැති වෙන්නේ ඒ කියා බුදුරජාණණහන්සේටත් දොස්ගේ නයින්නවද නැදද ඉන්නවා ඒ නිසා බුදුගුණ සිහිකරන්ඩෝන තේරුමත් එක්කම බුදුරජාණාසේ අරහංකයන්නේ රාගදේශුවෝ නැති නිසා බුදුරජාණණාසේ සම්මා සම්බුද්ධයි කියන්නෙමු කදද ගුරූපදේශ නැතිව ධර්මය අවබෝධ කරපු ශාස්සන්නාසේ. බුදුරජාණණාසේ විජ්්‍යාචාන සම්පන්නයි. බුදුරජාණණාසට මහාඥාන ගොඩක් තිබ්බා. ඒ ඥානයන්ට අනුව තමයි ජීවිතය ගත කළේ විජ්්‍යාචාරණ සම්පන්නයි. මොනාද බුදුරජානාාසිති පඥානය ජීවිත බැරීමේ හැකියාව අනුන්ගේ හිද්දකීමේ හැකියාව මාඥානගොඩක් ඊඩ වස්සයේ බුදුරජාණණාසේ සුගතයි සුන්දර ගමන වාර්්‍යෂ්ඨාගක මාර්ගගේ සම්පූර්ණ කළ නිසා සුගත වනසේක ලෝක විදූ කියන්නේ ඇයි සියලු ලෝ කවබෝධ කල් අයලෝකෝලින් නිදහස්ච්ච නිසා සුගතයි මෙලෝකවිතුූ. අනොත්තරෝ පරිසදම්ම සාරති බුදුරජාණන්නාසේ ලෝකයේ මිනිස්තුු දමනය කරන්නේ එකම ශාස්තෘූන් වහසේ. පුරිසදම්ම සාරති. සත්තාදයව මනුස්ථාන දෙවිවරුන්ටත් මිනිස්සුන්ටත් එකම ශාස්තෘන් වහසේ. බුද්ධ බුදුරජාණන්නාසේ අවබෝධ කළ ධරමය ඕනව කෙනෙට තේරෙන බාසාාවෙන් කියල තුන්නා ඒ නිසා බුද්ධ වන සේක. සියලු බුදුගුණ දරන්න භාග්‍ය සම්පන්න වනනිසා වගවා වන සේක. ඔන්න බුදුගුණ නමේ තේරුම කෙටියෙන් ඔය ඕක විස්තර වසින් සී කරන්න ඕොනි වේදනාවඉන්නකොට. නිකං ඉන්නකොට ගෙතර කුසටාතතියලා බුදුගුණ සීකරන්න ඩ පාලියෙන් සිංගිලින් තිකෙන්ම තමන්ට ලොකූ පාසුවක් සැලසේ දාම්ගුණ සහිකරන්න සඟගුණ සහිකරන්න අර සුපපාවා සම් අවුරුදු හතා කහිටිය වගේ බෝම පාසුවෙන් හින්න පුළුවන් ඉතිං ඒගැනිසා ඒ බුදුරජාණණන්සේගේ පිහිට මේ අවස්ථාවේ ජීවිතයට ලබා ගන්නම උස්සායක් ගන්න පීට ලබා ගන්න මුස්සාහයයක් ගන්න හොඳ අවස්ථාවත් දැල් ලෙබිලතින්. දැම් බලන්නක මේ අවස්ථාව කොටොහො හම් වෙනවද බදුගුණු ස කරන්න. දහම්ගුණ සගගුණ සීකරන්න ඔක්කොටෝම හම්වේෙනවාද. නෑනේද කොච්චර ටිකදනට දහම්ගුවවෙෙන්නේ. බුදුරජාණනාන්ස වදාලී නියපොත්තෙර ගත්ත පස්්ටික වගේ බොහෝම ටික දෙනයකිවා බුදුගුණ දහම්ගුණ සංකගුණ සහි කරන්නේ. හරිද වැරදිදපුමාව. හරි කියන්නේද. කොෝමද හරි කියන්නේ. බුදුරජාණන්සයකය පනිසායක හරිනේද දැන්වෝම් බලන්නේක මං විස්තර කරන්නා. එතකට තේරයි බුදුගුණ දහම්ගුණ සගගුණ සිහි කල්ලා. බුදුරජාණසේගේ ධර්මීම් පිහිට ලබාගනි කොච්චර ටික දෙනයිද කියලා. දැන් ගත්තු තිරිසල්ලෝකගේ තිරිසං සත්වයෝට. එහෙ අවස්ථාවක් තියෙනවාද නැ බල්ලුව පූසු හරබ බුදුගුණ සීකවාද නෑ මගහයට නවස්ථාව. නිරේ නිරිසත්තු සීකන්නවාද සීකරන්න වෙලාවක් නෑ වෙලේ දල දුක නිර ම නිරේ කෙලේගත් තියෙනවා යොදන් සී අක්කු සයි යොදන් සීයක් පළලයි යොදන් සී දිිකයි තනිි කර ගිනිිදැල් පිචි පිච්චි බදුබර ධම්ගුණ සකගුණ සී කරල ප්‍රයෝජිනය ගන්විදනෑ පෙරේතලෝක පෙරේතයන්ට තිේන ජාස්ක ත්නෑ අසුරලෝක අසුරට න සතරායි කිසිම සතතිී චාන්ස ක්නේ කොච්ච රැතිද ස හතර පයි විතර නිකම් ළුවන් බලනක ගන කළ කූබිගලක පයිග ළුවන්ද ගනන් කරන්න දේ කූබි දෝක විතරක් ගනන් කරන්නදේ විශාල තිරිස සතු කොට්టසය ගණම් කරන්න බැරි තරම් ඒ කිසිී කෙනෙට්ට මේ අවස්ථාවනේ ඊට පස්සී ගන්න මනුසලෝකි කෝටිකී අදින්නේ කෝටී හස්සීයක් තර ඒ හැම කරෙම බුදුගුණ ධාමම්ගුණ සඟගුණ සීකන්න ඉන්නවාද නැද්දොයාතර හැමකිරෙීම සීකන්නවාද නෑ බුදුරජාණනාාසකගේ ධර්මී හැම රටකමනෑ හරියටම බුද්ධවාචනය ලංකාවවිීතරයිතියෙන්නේ පිරිසදු බුද්ධ වචනය අනිත් රටවල්ලකුගේම කවලං ච්චේවතිෙන්. එහෙනම් බලන්න ලංකාවන්න සීමිත පිරිසකට අවස්ථාව ලැබෙන කෝටි කියන්ද කෝටි හස්සීෙන් කෝටි දිකයි කෝටි හයස අනුව අටකට නෑ ඒ කෝටී දෙකින් ලංකාවේ බුදුරජාණාසේ සරණගය කොච්චර ඇතිද. බුදුරජාණණාසේගේ ධර්මය ඇහෙන පලාාත්තලිඉන්නයි ගොඩක්කින් නොද ටිකයිදන්නේ. ැන් දුර පලාාත්තල ආපනී ත්‍රීකුනාාමලේ මඩ කලපේ ආදයේ පලාාත්තල බුදුරජාන්ාසේ වදාළ ධරම ීගෙන ගන්න අය ඉන්න අද නැද්ද කලාදුරගී කෙන දිනෙක් ඇතිගම්මානික. ඒ පිරිසත් මගහැරෙනවා ජාස්තකක් නෑ. එතනින් බේරිලා බීරිලායවෙල්ලා. එක පලාතක ගත්තුත් පලාතයේ කීදනෙක් ඉන්නවාද හරියටම බුදුගුණ දන්න. දාම්ගුණ දන්න සගගුණ දන්න අය පලාත අයින් කරමක ගමී කීදිනෙ ඇතිද ගමිත්තන්න හැකිමකෝ ගෙදර කීදන කන්නාද සමාර්ට ඉක් කියනැයි තින්නයි දැම් බලන්න බුදුරජාණන්සේ නිය පොත්තට පස්්ටිකක් කරගෙන කිව්වේ මේ මෙච්චරයි බුදුගුණ ධාම්ගුණ සගුණන සේකල්ලා බුදුරජානාාසේ සරණයයිඉන්නේ හරිද වැරදි දනම් බලන්න ඒ අවස්ථාව මේ ඔක්කො ටෝම දෙැ ඇවිල්ල තිනවද නැද. අද ඉඳලා හිතර ගත්තුත් පුළුව. මම ඒ නියපොත්තර ගත්ත පස්්ටිකට එකතු වෙනවා. බුදුරජාණනාසගේ ශ්‍රාවකීක් බවට සැමේශාවකී බෝට පත්තිනම් අද ඉඳලාමන් දරුවා හම් වෙනකම් බුදුගුණ ඉගෙනගන බුදුගුණ සීකර කරන්නවා. පලන්නක හිතර ගත්තුොත් බැරිවේද. හිතරගත්තුත් බැරිවෙන්න. ඉතින් ඒක නිසා හොඳටේ අවස්ථාවෙන් ප්‍රයෝජිනී ගණ්ඩුව මේ අවස්ථාවයි. දැන් පලවිනි දරුවා බිහිවෙනවත් එක්කම. නමක් කියෙනවා ඒකෙනාට. හොත්ද. එ වනේද න එදකම් අම්මා කියලෙන්නේ න එතකම්ම කද තියෙන. සාමානෙන් තිීෙනනම් පලවෙනි දරුව විහිවෙනවත් එක්ක මේ කාන්තාවට නමක් ලැබෙනවා අම්මා කියල වටිනා වචනයඇද නිකිකන්ද. කොච්චර වටින කද. ඒ වචනෙත් එක් අම්මා තූජනීය චරිතයක්න වද නැත්ද පූජනිය චරිතක ඇනෙ මොනාද බුදුරජාණන්හසේ පූජනීය ක නෙද නැත්ත පූජනී තාම වඳුම් ලබනවා තාම මිනිස්සූ දම්පැන් පූජා කන්නවා තාම ධාතුන්සේලාට බුදුරජාන්නාසගේ වැඳල පිංකරගන්න තාම බුදුරජාන් වාන්සේ පෝජනී යි බුදුරජාණනාාසගේ ධර්මය තාම වැදුම් පිඳුම් ලබනු තාම පෝදනී යයි බුදුරජාණණාසේගේ ශ්‍රාවක සංගරත්මය පෝජනීයිද නැදද පෝජනී තාම වැදුුම් පිඳුම් ලබනවා ඊද පස්සේ මනාද පෝජනීය ඒුවන් පූජනීයි වැදුවම් පිදුන්ලාරන්න සුදුසුයි දම්පැන් පූජා කල පින්ටැස් කරගන්න සුදුසුයි ඊළඟට මනාද පෝජනීය බුදුරජාන්නාසයගේ ධාතු තැන්පත්්‍යරපු චෛත්‍යය පූජනීද නෙද පූජනීයිනද ඒ ධාතුන් නාසලා තැන්පත් කර පිළිමවාන්සීලා බුදුරජාන්න්ස පිටදුන් බෝධින් වහන්සේලා තාම පූජනයි ආං පෝජනීත්තයට පත්තින්නේ ගුණයක් නිසා මොකක් නිසාද ගුණයක් නිසා මොකද ගුණේ බුදුරජාණන්න්සේගේ ගුණ නවයක් ධර්මය ගුණහයක් සඟ ගුණ නමයක් නිසායි ගුණ නිසා ගුණට තාමවදුන් පිතුම් කරලා එතිකට පලවිනි දරුවවා හම්බ වෙනකටම අම්වන තාත්තටත් යුන පහිටනවා. හොනාද පිහිටන ගුණර. කියන්න වාන්න. ගනා අතරක් පිහිටනවා. ම පලවිනි දරවා ඉප දෙන්න ඉන්නය නම් දන්නේ නැතිවෑති. දෙවිනි දරුව ඉපදිච්යිනන් දන්න දරුව පිච්චය දන්න ඇති මකදද දරුවේ බීවෙන කොටම ගුණහතරක් පීහිටන අම්මට කම කන්ද මෙත්තා කරුණා මුඩිතා උපේක්ෂා කියන හතර ඒ හතරටික අනම කන්ද සතර බ්‍රක්්ම වියරණ පිහිටනවද නෑ අම්මට දරුව බිහිවෙන වේදනාවත් එක්කමයි පහිටන්නේ. තවන්ට ඉතුකඩේ සතර භක්මවීරණ හතර ජීත කාලෙම තිීනවද නැතිදේ අම්මට තාත්තට. ඒ අම්මට. තිීනවද නැති වෙනවොද. තියෙනවා. ඒ අම්මට, ඒ සතර බක්මවේරණ හතර ජීවිත කාලෙම තියෙනවා මම පුංච උදාාරයක් කියන්න එක ළමේ කෙටියා කුඩු ගහපු කෙනෙක් කුඩු ගාල ගාල නැත්තටම නැතිවෙලා එයාට ජීවිතේ නැති කරගන්න හිතුුණ එදත් ජෙදරින් සල්ලි වරකං කරල්ලා කුඩු ගාල මැරෙන්න්න මෙයා කෝමාරී පිනකට පෙරසසරේම කාකාරි පිනක් කරප එකක් මතුවෙලා අසභෝගට ඇවිල්ලා මෙයාබනහලා හිත පැදුුණා සිල්රකිඉන්න හිතටගත්තමයා අන්දිෙමට මෙයා නවතුනාට පස්සෙ මේ ළමයට කිෙව්වා දැන් ගෙදරගෙහිල්ලා අම්මලාට කියලා එන්න මම දැන් අසතුවෙන්නේ මං හොඳ කෙනෙක් වුණ කියලා මෙයා ගියා ගියාට පස්සේ අම්ම පිළිගත්ති නෑ මෙයා හැදිල කියලා බැන්න එතා බාදත්තා විරවට්ටන්න ආවියකිවා කියල බැනල එළකවා මෙත් කියේද මෙයත් දෙන්න දැන් මෙයා කොච්චර හැදුනද කියන්නේ අසපට ඇවිල්ලා අඩනෝදැම්මයා. මීලාමේ අඩනෝ මංහෙවවා මොක්කදලාමේ අඩන්නේ. මං ඉදිරගිය අම්මට කියන්න අම්මමට බැන්නකිවා. ඊටවාසේ මංකිව හිනං අපි ගිහිල්ල කම්මට කතා කරන්න. අම්මට කරුණු කියල දෙන්නංකිව ඔන්න කෝල්ලිකදදීල එන්නෙකු අම්මට. අම්මට ඇවිල්ලා ආවට පස්ස. විස්තරේ කිව්වට පාස වයා මැරෙන්න ගේ කෙනෙක් මෙයාම හෙමයි මරණයෙන් බේරගත්තයේ ධර්මය කියලා කියලා අම්මට දැන් කඳුලු ඇස්සල අම් අඩනවා දුකටද සතුටටද සතුටට මට කියනවා ස්වාමීණී මේ ළමයා කොච්චර දරුණු නරක වුණත් මං හැමදාම නින්දට පෙර සීකරනවකිවවා මගේ පුතා සූපත්තිවා කියලා දැක්කද අම්මගේ ගුණ පිහිටලාද නෙද්ද සතර බ්‍රහ්මගේරන දරුව කොච්චර නරක වනත් ගුණේ තියෙනවා පින්නන්නෑ සමාරම්මල දරුව නොමගේ ඇයි කියලා ඒත් කරුණාවට ඒ වගේ අම්මලා තාත්තලා කුච්ච රැති දෙලංකා අවිලෝකේ පිටරට විච්ච එක තව සිද්ධියක් කියන්න ඒ අම්මගේ කරුණා මෛත්‍යය ඒක සීඩිය එකකට තදලතිනවා ඒ කතාව සතතිී සිදුවීමක් මුල් කරගන අහදපු කතාව මොක අදද සිද්ධියය ඒ අම්මයි තාත්තයි බිච චූඩි දරුවයි ගමනක් යනවා. යනගොඩ වහනි හැප්පිලා තාත්්‍ය එතනව මැරෙනවා. දරුවගේ කැහැ කන්ද වෙනවා. අහලතියන්න කතාව. එක හැ කන්දයි. දැ මේ අම්මට දුකයි. දැ සතර රක්ම වරණ පිටලා නිති. මෛත්‍රයේ කරුණාව උපේක්ෂාව උතුරන අම්මගේ. දැන් අම්මට දුකයි දරුවගේ එකැහැක් පේන්නේ. මේ අම්මා පුද්ධම පරිත්‍යයාගයක් කළා. මොකක්ද දොස්තරනට කියල කියලා සාමානින් ගන්න ඇ බද්ධ කරන්න. මේ අම්ම කිව්වා දොස්තර මහත්තව මගේ හැක්්ගලෝලා දරුවටාන්න. ඉ බැරිවතන දොස්තරලා අම්මගේ ගලවලා දරුවට බද්ධ කළ දැන් දරුවගේ ඇස්දිකමදදවා අම්මගේයි දැන් අම්මගේ කරුණාව කියන්නේ මේ අම්මා මේ දරුවට කියන්නේ මගේ යැ ඔයිතින්න කියලා දරුවට දුකහිතී කියලා කියන්නෙමනේ දරුව දන්නෙත් නෑ හැබැයි මේ දරුවා මොකාකාරි සසරයේ පුරුද්ධකට අම්මත් තික්ක තරයි ඇයි තරා අම්ම කෙතයි වලන්නකආපු වෛරේ ද අපගේ කැක් වාලනේ අම්ම කෙතයි අනිත්‍ර ස්කෝලයන මයිගේ අම්මලතාත්ත ලස් දෙකම තියන හරි ලස්සනයි මෙයාගේ අම්මක් කැතනිසා දරුවට තරායි මොකදුණේ අම්මට බයින ඇවිල්ලා හොන්දන බයිනව සමාර්ධ වස්තරට අම්ම ඒචයන්නේෙ නෑ මගේ හැවයි තියන්නේ අන්දිමට මෙයා ලොකු වෙලා හොඳ උගත එෙක් වෙලා විවා වෙලා මෙයා වෙනව පලාතකටගේ අම්මාත්්‍ය හැරිය දැන් අම්ම තනයෙෙන් අම්ම ගෙදර තනයෙන් මෙයා වැැඳපු නෝනත් එක්ක ගියා දුර පලාතකට කිට්ටුවටවත්තාාවන. ගිල්ල මෙයාටල් ළමයි දෙන්නේ කම්ඹවුණ ඒත් තේරෙන මවගනේ අම බලන්න ඉන්නි වන්නේ කන්නදින්නත්නෑ හොවෙල බලන්න ත්නෑ දවසක් අම්මට කල්පනා කළ අම්ම මැරුණොත්ය ආයමට බලන්න වෙන්න නෑ කියලා දරුවා දරුව බලන්ඩෝනි කියලා ලියවමක් ලියා ගත්තා කතා කරන්න වැරුණත්ම ලියවමදීරෙනවා ලියවමෙලියනව විස්තරයා මදැන් අර දරුවට මන් දනවාකිල රංගයා හොයාගන ගියයා දරුවඉන්න පලාාති ගිවල් ගාන හොයාගන ගියා ගීල ගේල්ල ඇඩස් එක හොයාගන ගියා ගළඟට ගියයාට පස්සේ මොනවරාල දෙන්න සිල්ලං කරවා දැම ආච්චින ආ්චි කැතයි දැක්ක හැටිය දරුව දෙන්න බයවනා බයවෙලා කේගාල ගිට තිගවා කවුද මේ ආච්චි පුතා එලියට ඇවිල බැලුවා බැලින්නම් අදරගත් අම්ම කියලා හැබැයි ඇගේ විනෑ ඇගේ විනෑ මේ අම්ම කියලා කොයද මේගේ ඇන ාව කියල බැන්නම් බෑනල ඉවරවෙලා මේ අම්මයි ලෝගත්ත අම්මයි තිං අඩා අඩා නම් මට මේ පාර වරදින්න ඇති ඇඩඩස් එක වරදින්න ඇති කියලඉති ආය හැල්ල කිය ලිවමුදුන් එත්නෑ. මේ අම්මමොකද කෙරේ ලියම අල්ලබුගේ දෙෙට්ට දීලතිත්බා ආය කවදහරි දරුව හොයාග ෙනවුත් මේක දෙන්න. දැන් කාලයක් ගියා අම්මයේ ගෙදරම මැරුුණ කවුරුත් නෑ ගම මිනිසු තමයි වලිදෙ දරුව දන්නෙත්නෑ. කාලයක් ගියාට පාසේ දරුවට ආරාධනාවක් කම්බ වෙනවා ආදිශීෂ සංග වී රැස්සීමට කෝ ගමී ඉස්කෝල මෙයායන රැස්සී වන කාරක. ඇවිල්ල යනකට මතකක් වන අම්ම ඉන්නවද නැද්කිරට පොට්ටක් බලන් ෝනියයක යනකට ගෙෙර ඔක්කොම ගරා වැටිලා කවුරුත්නෑ අ අල්ලපු ගෙදරකෙනා මෙන්න ලියවුම ගෙනල දුන්නා ලියවුම බලනකුටයිමයාට තරු විසිවුණේ මකදද ලියම තියෙන්නේ අම්මගේ කරුණාව අම්මගේ මෛත්‍රිය අම්මගේ පේක්ෂාව මෙන්න ලියමේ කොහොමද තියෙන්නේ මුල්ල ඉඳදලා විද්ිය කියන දැන්ගේ අම්මලම පුතේ පුංචි කාලය අපි ගමනක් යනකොට තාත්ත මැරුණා හොබේ හැ අන්ද වුණා ඊට පස්සේ මගේ ඇැ ඔබට දැන්නේ ඒ ඇස් දෙක දැම්ම නිස ඔබ ඉගෙන ගත්තේ පුතිේ මගේ හැ දාගන උඹ මගේ දයා ඔරෝරෝ බැලුවට මට දැන්නට මට දොස්කිව්ුවට මම එක හැක් තියාගන උඹ දයා කවදාවත් ඔරලදරනෑ පපුතේ කරති උඹට කවදාවත් මං දස්කිවේ නෑ පතයනියාට කර කියා ගන්න දෙයන්නේ එක ගගා අඩනවා දැන් විසන්ඳමක් නෑ අම්ම මැරිලා ඒ මව්ගුණේ කියන්නේ පුදුම එකක් ති නෙවන් මවගුණ ඇතිකරගන්න සුදුසුකල් ලබන කෙනා පූජනීය ඇද නැදද පූජනීය චරිතයක් වෙන්නේ ඒකයි එදා ඉඳල අම්මා දරුවන්ගේ වැදුම් පිදු ලබන්න සුදුසුයේ සුදුසු කලබන්නේ අරගුණේ නිසා වෙන මොකකට වත්ති වේ ඉතින් ඒකැන නිසා මේ අම්මලා එවන් ගුණ පිහිටියාට පස්සේ එ ගුණ හතර ජීවිතීම රැකගන්න දරුව කෙරේ කවදාවත් වෛරී සිතක් ඇති කෙරගන්නපා දරුව කෙරේ කව දාවත් දේශහිතක් ඇති කරගන්න එපා. කොච්චර දරුවෝ නොමග කියත්ත සමහර දරුවෝ නොමගගේ යන්නේ පෙර පුරුද්ධට සසරේ පුරුදුවල්ටනු යන්නේ. තින් ඒවාපිට වලක්කන්න දෑ සමහර කර්මවිපාක විඳවලා මව සංකල යුතුදේවල්ටනවා. එවන් කර්මවිපාකයක් ආවත ඒක ඉව සීමෙන්මයි ප්‍රාණය කළ යුත්ත. දැ සමහර ළමයි උපදිනවා අංගවි කළයි. සමහරු කරන්නෙමකද. දැන් අර පරීක්ෂණ කළ බලනකුට අංගවිකලනං කුසම මරණවා. කරුණාව මෛත්‍ය නෑ. බලන්න වෙන දේවල් දැන් මේවමාන් කිව්වට. අසාමාන්‍යි දේවල්නෙ වීමේ ගදකුවාලි සාමා්‍යි දේවල් ගුඩෝදදනේ මවකුසේදල දරූමරණවා මාපාපයක් විශාල පාපයක් ඒ පාපෙ විපාක කොච්චරද කියන්නේ සමාර විට් බුදුරන්නාස දේශනා කරදවා සමාර අම්මලා තාත්තල අම්මලා කුසේදල දරුව මරව්. විපාකි ආත්බව පන්සීයක් දරුවනෑ යාට විපාකිනවා ඇයි මේ ලෝකට බිහිවෙන්න ඉන්නේ ම පංවන්තයක්ඉන්න පුළුවන් දැ බෝසථානන් වහන්ස ීපදනී මවකුසකන වීද බුදුගෙනෙක් පහලවෙන්නත් මවකුසක රහතන් වන්සේලා බිහිවන්නත් මවුසක රජවරු සිතුුවරු බීවන්න ත් උපදිෙත් මකුසක ඉති ඒ හැම පැත්තකීම ගත්තත් ඒ අම්මා පූජනී අත්තයට පත්තින්නේ යනි සාමයි ඉති ඒකනසා හොඳට හිතර ගන්නඕන අපි පළවෙනි දරවා උපදින දවසේදලා උත්ත රීතර කිෙනෙෙන් බවට පත්තිනවා පූජනීය කිනෙම් බවට පත්වෙනවා මම මගේ පූජනියත්වයට හානියක් කරන්න මොකදද කරගන්න හානිිය දරු අකීකරුවෙනකුට අගේකරු වෙන්නේ අර කර්මමනිල්පහකට ඒක ද නැතුව දරුවත්ෙක් ගැටෙනවා ද ඒ පෙරේදහන්න අම්බෝනා වැඩීටි නිවාසක සිද්ධියන් ඒක මහත්්‍යයෙක් සමාජ සේවායක මහත්තය කියනවා හංවති ඔය දරුව මේේ අම්මල තාත්තල ඔය ඉස්පිරි මේ වැඩීට නිවාසලන්නේ දරුවූ සලකන්නති නිසානීද කිලවා ඒක සාමින්න්නාස සීයට පායකිවවා දරුව සලකන්නැතුව ඇවිල්ලින් අම්මල තාත්තලඉන්නේ සීයට පායිකිවා අනිත් අනුව පහම ඒ අම්මතාතා දරුවන්ටහරියට සලකලානෑ මවගුණන රැකගෙන නෑ පියගුණ රැකගනනෑ ඉන්න කාලී දරුවන්ට පාවෙලා අරගුණ තමම් වන ඇති කරගෙන තිින් දරුවන්ට සලගන්න විදික් නෑ අම්මදු සීලයි තාතදුුසීලයි දරුවන්ට සමාජ මූුණ දෙන්න බෑ. පලන්න වෙන දේවල් සීයට අනුූපාකේ මයින්නකිවා. නිවන් තත්කට මේ අම්මලා පත්තෙන්නිට දෙන්න එපා තමන්ගේ පෝජනී අත්තය ජීවිතයේ තියනතා කල් රැකගන්න දරුවන්ට ආදර්ශයක් එන්න කොහමදදෝනිී දරුවන් ඩාදරෙස් ආදර්ශයක් කෙනවන බුදුගුණ දම්ගුණ නැවත නැවත සහිකර කර තෙරුවන් කෙරෙ අම්මතාතා හිත පාදග අංගේ පැදේව දරුවන්ටත් දෙන්න පුළුවන් දවසක් බුදුරජාන්සේ දේශනා කරනවා තවත් දේශනාවක් ඒ දේශනාව කියන්නේ හරි ලස්සන කාරණයක් මොකද කාරණය අම්ම තාත්තා දරුවන්ට බිහිකල්ලා පෝෂණය කල්ලා මේ ලෝකට බිහි කරලා කරන උපකාරයට දරුවන්ට කළගුණ සල්ලකලා අවසංකරන්න බැීන පුල්ුවන්ද කළගුණ සලකලා අවසංකරන්න ැ හරියට අම්මයි තාත්තයි කරවඩ තියාගෙන අවුරුදු සීයක් කන්නබොන්න දේලා අඳන්න පලදින්න දේලා ඇපෝ පස්ථාන කල්ලා අවුරුදු සීයක්කු පස්ථාන කළත්හරදි පැති තියාගෙන කළගුණ සලකලාව සංකරන්න බැ ඒගේ යම්මතාතා පූජනියද නැදද දරුවන්ට කළගුණ සලකලාව සංකරන්න බෑ හැබැයි බුදුරජානාසි දේශනා කනව මහනිනි කළගුණ සලකලාව සංකරන්න පුළුවන් ක්‍රමය කුත්තිය මොකන්දේ ඒ ක්‍රමී වන්න ඒකේ ගෙන ගඩුව. එදාට තමයි අම්ම තාත්තා අපිට කරපු උපකාරයට අපි කළගුණ සලකලාා අවසංකරන දවසන්නේ. නැත්තන් ජීත කාලෙවාම්ම ගෙදර තියාගුණු ප්‍රස්ථාන කළත් අවසංකරන්න නම් බෑ. මොක දුපකාරේ බුදුරජාණන් වන්සේ දේශනා කන්නවා. ඒ අම්ම තාත්තට බුදුරජාණන් වහන්සේගේ ගුණ දන්නේ නැත්තං ගුණ කියල දෙන්න. දහම්ගුණ දන්න නැත්තං දහම්ගුණ කියල දෙන්න. සඟගුණ දන්නි නැත්තං සඟගුණත් කියලදේලා බුදුරජාණ වසයකිරී හිත පහදවන්න. ඔන්න කළගුණ සලකලා අවසංකරන ක්‍රමේ. දහම් කෙරේ හිත පාදවන්න සංඝරත්නය කරෙේ හිත පාදවල තෙරුවන් කරෙ හිත පාදවොත් අම්මගේ තාත්තගේ අන්න කළගුණ සල කළා අවසා. කැමැතිද කරන්න කැමැති දාකමැතිද කැමැති වීුතුයි නේද දෙවිනි කළගුණ සැලකිල්ලන කන්ද අම්ම තාත්තා දුස්සීලලා? සිිල්පදපා රකින්න නැත්තං අම්මතාතා අම්මතාතා සීලේ පීට වන්න සිിල් රකින්න උනන්දු කරන්න සිിල් රැක්කොත්്തෙන ආනි ංස කියීල දෙන්න සිിල් නොරැක්කුත් දුසීලුණුන් වෙන විපාක කියල දෙන්න ආංගේ විදිල සීලයේ හික්්පවන්න කළගුණ සල කලාථ ම කද කළ ගුණ සල ලාවසං කරනය එක අම්ම තාත්තට දහම් දැනුම නැත්තා දම් දැනුමඇති කරල දෙන්න දම් දෙැනුමකෝ ඇති කරන්නේ සූත්‍රදේශනා බුදුරජාණනාසි වදාල ධර්මිය අම්ම තාත්තට කියල දෙන්න අන්න කළ ගුණ සලකලාවස දැන්ගේ කා්චි කනේ කෙටියා අවුරුදු අනෝතුුණයි අපි ගියා පිරිච්චයන්න පිරිච්චයන්න ගයාාට පස්සේ දැම් මේ ආච්‍ය අපි පිරිච්චයන්න යනකොට හැඩේ අයිනි තියාගන දීගනිකාය පොත කියනවා දීගනිකා ඒක ලොකසාන්නාසි පරිවාර්තය ව සිංහල පොත අපි වෙලුවවා පුදුම අම්මකිනෙක්නේ අවුරුදු අනෝතුනයි නැගිට ගන්න බ ඊට පස්සේ මමබන ටිකක් කියන්න හැතුව ම ගිලංගනාට පස්සේ මේවා මේ වශහි කර්ඩෝනී කියලා කියනකුට ඒ අම්ම මෙන්න සූත්‍රවල නංකීනවා ස්වාමින්නා සෝක ගිලාන සූත්‍ර නී තියන්න කියලාවා ඊළඟ කාරණයකන රෝවිද දීගයවිුපාසක සූත්‍රනී තියන කියලානවා මේ අම්මා සූත්‍රවෙල නංකීනවා. භාවනාටික කියන්න අදනට ගිරිමානන්ද සූත්‍රමය තිීනකේෙනවා. අම්මට සූත්‍ර පාඩා. අවරුදු තුනයි ධරමයා අම්බවි. තාාලියෙන් ධරමය වට තේරුන්නේන. සිංහලෙන් ධර්ම බනාන්න අම්වෙිලාතිනෙ තේරෙන වාසාාවෙන් අවරුදු තුනකට කරිින්. අවුරුදු තුනට ඒ දරු. අමට කළගෙන සලකලා අවසංකරාද නැද්ද අවසංකරා දහම් දැනු මඇතිකල්ලම්මගේ ඔන්න හොල්ුවන්නම් කරන්නද තුංගන කළගුණ සැලකිල්ල හතරවෙනිියකම ගද අම්ම තාත්තට දන් දෙන්න පුරුදු කරන්න කිවා මසුරුණ දන් දෙෙන්න්න කැමති නැත්තම් දන්දීමේ වටිනාකම කියලදීලා දන් දෙන්න පුරුදු කරන්න ඔන්න හතර වනයක දැ පලවෙනිකම ගක්ද හැ අමතක දන්න අකද පලවෙනයක බුදුරජාන් වහන්සේ කරේ ධර්මය කෙරේ සංගරත්නය කරේ හිත පාද වන්න දෙවනයක අම්මතාත්තා සිල්වත් කරවන්න සංගයක අම්මතාත්තට දම්දැනුම ඇතිකරවන්න. හතරවෙනයක අම්මතාත්තට දන් දෙන්න පොරු දුකරන්න. පස්සනයකම කරද. ජීවි තවබෝධය ලබාදන්න ප්‍රඥාව. මේ ජීවිතයේ තාවකාලක එකක්. අපිසි ියළු දෙනා මැරුල යනාය. මේ දරුව මනුවරෝ දේපළ අල්ලග නීටිය කියලා වැඩක්නෑ. අප අතහැල ුවෝන ආං ඒවිදිර ජීවිතයේ අවබෝධයක් ඇති කළ දෙන්න ඔන්නය කරුණු පහිංග පස්ථාන කළොත් කළගුණ සලලාවස එදවඩ ඔන්න දරුව විසින් අම්මලාට කළ යුතු කරුණුපා අම්මලාහිනන් දරුවන්ඩ කළ යුත්තිීම කන්තින ඇයි දරුව අම්මලාටුවෙ පහහිං පස්ථාන කළ යුතුනම් ඟ පරම්පරාවට කරුණටික යන්නනම් මේ අම්මල තාතලා මොකද කරඩෝන. තාමන්ගේ දරුවන්ට ඔය කරුණු පහ ඇති කරවන්න වනාද කරුණු පහ අද ඒටික අරං යන්ඩ මේ වඩුටික ගත්තතා හෙට දාදකතුන යනකට කැටිල කොඩුවිල යයි නේද ඇතුන්ටික එක පාරද දෙකරක් ඉල්ටු කෙලාමිවරයි මේ වාදන ප්ලාස්්ටික්කේවා මාසින්දකින් කැඩිලබිඳල යැයි. ඒව තාවකාලිකයි. හැබැයි මේ කරුණු පහ දැරංගියුත් ඒ පහ දරුවන්ට දුන්නොත් අපේ කාලි කියන්නේ දරුවු ්ඩඩ අම්මල ජුඩ කැනති දරගන්නේපා. මොනාදේපා ගන පහමනාද දරුවන්ට අපේ මේ උපදින්නන්න දරුවන්ට බුදුරජාන්නාසේ ගැන කියල දෙනවා. පුංචි කාල ඉඳලම කියල දෙනවා. දරම ගුණ කියල දෙනවා සඟ ගුණ කියල දෙනවා. තෙරුවන් කරේ හිත පාදනවා කිසි දේකට බයවෙන්නපා. කවදාවත් දරුවෙක් නොමක යන්න තෙරුවන් සටන ගියුත්. දෙවිනි එකම කත්ත දරුවන්ට පුංචි කාලීඳලා සතරාපායි බය ඇතිකරුවන්න. බය ඇතිකරුවන්න කොමොද කෝට්ටක් කඇරගෙන අපාය යනවා සත්තුමරූත් කියනවා අපායමගද්දි කියල දන්න දරුවෝදුන් ඉන්න අමතන්න ඉන්න. වී පිරේදවන් වැඩසටාන කරගිය. හාරදහක් විතර කට්ටිය. ඇව්වා සතරාපාය දන්න අ අත උස්සන්ද හාරදාකට තුන්දිනයි සතර අපායි දන්නයි ළමයිමු තීටිය අම්මල තාතල තීටිය ගුරුරු තීටියා කවුරුද දන්න අපායි වල් හතර යින දන්න තින අපායිල් හතර දැන් වලන්න ඒතුකර අපයි යනුවකි වුවටෑ අපායි විස්තර කියල දෙන්න ඕනි ළමයියට. දිවියලෝකයේ යනවාකි වුවට වැඩන්න දිවියලෝක විස්තර කියල දෙන්න ගනනි. බුද්ධන් සරණං අච්චාමි කියල පාඩගරවෝට මදී බුදුබන කියල දෙන්න ඕනි ආං එතකුටයි හිතට යන්නේ. ඉතිං ඒක නිසා සිල් රකින එකේ වටිනාකම දරුවන්ට මුල්ල ඉඳල කියලා දෙන්න මේක අම්මතාතර පුළුවන් ආමුදුරුවම මුන්න නේද හිතන්නේ වාවින්න ශලාමේ කියල දෙන්න ඕන කියලන්නේ ද ස්වාමීන් ශලාම්ම ේ මාසකෙක සරයයි පන්සල්ට නි දානයරං විතරයි. අනිදවස් විසි නමීම ගෙදර අම්මයිතාත්තයක දරු ඉන්නේ. ත්‍යම්මදාතට ලීශීම පුළුවමක කරන්න හිතට ගත්තුව. සිල් රකින්න උනන්දු කරන්න සතරාපාය ගැන කියල දෙන්න සතරාපායේ භය ඇති කරවන්න. සිිල් රකින එකේ වටිනාකම කියල දීලා. සිිල්රැක් කොත් දිවියලෝකෝල යනුව දිවිය ලෝකෝල විස්තර කිය හිත පහදොන සතුටු කරන්න අන්න තුගන දෙවනයක නේද. තුංගනයකමකක්ද දැගොන මේ තුංගනි පාරහන්නේ පලවිනයක සද්ධහාව ඇති කරවනවා. දෙවෙනයක සිල්රකින්න උනන්දු කරවෙනවා. තුංගනයක ද දාම් දැනුම ඇති කරවනවා. පුංචි කාලේදලා බුදුරජාන්ආස වදාල ධරමය ඒ අයට කියල දෙනවා. ති මේ අම්මතාත්තා දැනගෙන ඉන්ඩූලි නැත්තන් කියල දෙන්න විදින් නෑ දැංීතින් පන්තිඩ වෙනවා. හොන පන්තියටද සූත්‍ර පන්තිට එඩ වෙන හැම මාසිය. ඇයිදැන් දරුවන්ට කියල දෙන්න. දැනෙන ඉන්නිට නද. හැත්තන් දරුවහයි අම්මේ අරහන් කියන්නේ මොකදද අරහන් තමයි කියයි. නේද එ කියනවන සහර අම්මේ අද සන්සල්ට ගියා හාමුදුරුව කියල දුන්නා අරහංගුුණින් යුක්තයි කියල සහි කරන්න කියලා. අම්ම ගහනවා අම් අරහන් කියන්නේ මොකදද. අරහන් තමයි දරූගල සැරකන්න එහවේ නෑ අම්ම තාත්තා දැනගෙන ීතියනම් පතයේ අරහන් කියන්නේ බුදුරජාණාසිට ආසාවනෑ බුදුරජාණාසිට තරා යන්නේ බුදුරජාණාසිට බය ඇතිවන්නේ දැන් අපිට ඇතිෙනවන අපිට ආසාවත් ඇත්තියෙනවා දැන් පුංචි දරුවක් කිහිටියා අවුරුදු නමයයි හොන්දර බුදුගුණ පාඩන් ඒළමයට ඒ ළමයගේ අම්ම රට ඒ ළමයා අම්මට කැසට් පටියර් ෙකෝට් කරනවා යවන්න බුදුගුණ කියලා කෝමද ලියන් ්‍රකෝට් කරන්නේ ඉපුතා කියනවා අම්මේ සමහර ලස්සන සමනලියෝ දැක්කම්ම මට ආසහිතෙනවා පූසු දෙැක්කම් මට ආසහිතෙනවා සත්තු දෙැක්කම් මට ආසහිතෙනවා හැබැයි යම්මී බුදුරජාණාන්සිට ආසාාව නෑනෙ සමාරවෙලාවට ආචි මට බයිනවා. බල්ලු බුරණකොට මට බයහිතෙනවා. හැබැයි බුදුරජාණවාසියට බයිතැතිකෙන ඉන්නේන. සමාරුවයට ආචි බයිනකුට මට කීන්තියනවා. බුදුරජාණසිර කීන්තියන්නේ යම්වෙේ. ඒ නිසා බුදුරජාණන්සේ අරහාංගුණෙන් යුක්තයි. අන්න දරුව රෙකෝට් කරන්නවා පටි. වලන්නක කොච්ච රාදර්සියත්. ඒ නිසා දරුවන්ට දාම් දෙන මැතිකරවන්න අම්ම තාත්තා නිවාරිං ස්ථායක් ගන්න. ඒක නොකුලොත් ඒක විපාක වී අම්ම තාත්තනම විදිින්නවී යනාගති. ඊඩ පස්ස තුන් හතරවිනිකම කදද පුංචි කාලීදලා දන්දින්න පුරුදු කරන්න අපේ ශ්‍රද්ධා චනල්ලකින් සංවිධානකන ශිශ්සත්ත දෙන ළමයිට ඒ ශිශ්සාත්්‍ය රුපියා දෙදහත්දිනවා මාසිකට ඒ ශිශ්ෂත්්‍ය ප්‍රධා රුපියල් දෙදාායෙන් ඒ ළමයිට අපී පනිවිඩයක් දෙනවා පෘපියල් සීයක පිනක් කරන්න ඕනේ මාසි. පිනට පුරුදු කරන්නවා සමාර ළමයිට පින්න කරල ලිය ලවෙවන්න කියේෙනාපට ජැනැල් එකට ළමයි ලියලතිෙනවා ඉන්න ස්වාවින්හස අද දේ තාත්ත වැඩට අන්න හදනකොට තාතර බස්සෙකට සල්ලි තිබ්බිනෑ මන් රුපියල් පනාාක් දුන්න තාත්තට අන්න දන්දින්න හරුදුවෙලා ඊට වස්සේ මං ස්කෝලගෙහිල්ල එනකොට ආච්චිගෙනෙ පාරයිද හිටිය කන්නනෑ ආචිට මට හරිගයට දුක හිතුුණා මංගේ යාචර කන්න කියලා තවරුපියල් හයත් න්නා මොනහලි ගන්න කියලා. අන්න පින්නට යොමු කරනවා. පුරුදු කරන්න ළමයිට පින් කරන්න වැරදි කරන්නම දාතට පළුවන්නේද උගන්නනයම ඉස්කෝලේ අවන එකම විලක්ක දයා ගඩි පවා ඉස්කෝල තරග තරග නන ිස්සත රග ති නවා ඒලෙවල් රග තින තරග තමයි දැති . තරගෙන් පැරදු සමහරු පරදිනවා සමහරු දීනවා. ගුණධරම දුන්නොත් කවදාවත් දරු පරදින්නේ. හැම දාම දිනෙනවා. උගන් අව තිස්කෝල විෂ න්ටික සමහර දිනවා සමරු පරදිනවා. ගුණ දරම දුන්නොත්මකද වෙන්නේ. කවදාව පර දින්න ළමේ හැම්ම තනම ඉස්සර. දැම් බලන්නක සිල් රකින වනන් දරුවෙක් මොන තර ්‍ර . ළමයි ස රකිනවනම් අම්මතාතා ස රකිනවනම් මොනතර ஆඩම්්‍රිය ඇති කරග අදී වටන තිැන ඉතින් ඊට පස්ස දන් දෙන්න පුරුදු කරන්න. පස්සනේකම කද දරුවට පුංචි කාලදලා මේ ලෝකී කැඩන විදන දේවල් කැඩනවා අනිත්ති වෙලා යන දේවල් නිතිී කරන්න බෑ අපිට. දෙන්නේ අනිපත දරුවන්ට සෙල්ලම් වඩු කැඩනොත් දෙනපනීඩ කදද හාහා බයිවිෙන් නිපාමන් තවකක් ගෙනල දෙන්නක අපි දෙන පනීඩියෝ මයිනේද දෙන්දෝනි හරි පනි විඩම කදද ඕම තමයි දරුව ඕ ඉතින් පලාස්්ටිබ බඩුනේ යකඩබඩනේ හ ඉතින් කැඩෙනවා අපි ඉතින් ඒ කැඩන එක කමක් නෑ අපි ඉතින් තවකක් කිමීමට කියමු පණිඩිය දුන්නම්මකද වෙන්නේ අර අර්ථච්චනවා එයාගේ හිතත් හැදනවා අපි ඒක අර්ථ දෙන්න නැතු ආයකක් ගෙනල දෙන්නම් ගත රක්කවා ඉති ආයමකද වෙන්න ගෙනල දු නැත්තම් හිදර කචල් නේද ඒක නිසා අර්ථත් එක්ක පණි විඩී හිතට දෙන්න මේවා කැඩෙන විඳනෙන දීව අපටඕන විදිරි තියාගන්න බෑ ඒ නිසා අපීතින් දැන්ගඩන්ඩ එපා අපි ඉතින් තාත්ත පඩිගත්තම දැංහිතින් සල්ලිත්නයාපට පඩිගත්තර පස් තින් කක්ත්තාව එකක් ගෙනල දෙත්නම්. හිත හැදිනවද නැද්ද. හැදිනවයාගේ. තිය නිසාද වචනින් ලොකූදයක් කරන්න ව අම්මලාට තිීන විස්තරාට. වචනින් දරුවෝ වෙනුවෙන් මහා දෙයක් කරන්න තියෙනවා ති ඒක නිසාද දවශී ඇරං යන දෙන පණවීඩී ඔය පා. හොනාද කරරුපා දරුවන්ට ඉපදිී්ච තේරෙන වයශේදලා බුදුරජාණනාශී ගැන කියල දෙනවා. දර්වේ ගැන කියල දෙනවා සඟගුණ කියලදිනවා. දෙවිනිේක සිිල් රකිින් උනන්දුු කරනවා සිල්රකිනි එකේ ආදීනව සිල්රකිිකගේ වටිනාකම කියල දෙනවා. සිල් කැඩුවොත්තෙන දීනව නිරේ තිරිසල්ලෝක පෙරේතුලෝ ගැන විස්තර කියල දෙවා. ඒවා බයවෙන්න පේවා කියලන්නේ අපි ඒය අවබෝධය ඇති කරන්න. නැත්තගම්වල නිරේගෙන දැම්මක කියලා බයි කරන්න හොඳනක ත්තාාදරීයට. නේද. ඒනිසා යිව ඇත්තරම කියල දෙන්න ලෝකයේ තියන දේවන්. නිරේ ඇත්තටම තිීයනවා. පෙරේත ලෝකයක් ඇත්තරම තියනවා. ඒ තියන ඇත්තක දරුවුන්ට කියල දෙන්න. හය බොරුවක් නෙවෙේ. තුංගනකම කක්ද දන් දෙන්න දහම් දැනුම ඇතිකරවනවා දන් දෙන්න පුරුදු කන්නවා ජීවිතී ඇත්ත දරුවන්ට කියදිෙන. ඕ ඔය පහරගෙන යුද්දිිරුම් වේටික විත රැක්කරගේ ආට දිනන්න නන්න ඒ නිසා කමන් නෑනේද හිත රිදිනවත් දන්න අද බඩුහරංගන්නාව ධර්මයක අරංගන්න කියනන අපට ඒමකෝමද කියලකීන්තිෙක් දන්න නෑනේද පහෙන් දරුවන්ට සලකන්න දරූහනිවාර්යම සාර්ථක දරුවයිනවා ඒ නිසාද ඉදලම ඒ දරුවන්ට හිතට පණවිඩේ යන්න දවසේ ටික වෙලාකාරි බුදුගුණ සීකරන්න දහම්ගුණ සීකල්ලහ දේඩ මල් පාම් පූජ කරන්න මේ කාලය ඇතුළත පුළුවන්න්නම් මෛත්‍රී භභනාව කරන්න දැන්ඒ කියල දෙන්න වෙලානෑ අපිට තින් මෛත්‍රී භාවනාව කරන්න පුළුවන්නම් මේ කාලයේ තුළ විශාල යයාපත ජීවිතය කරගන්න පුළුවන්. තේනිසා හොඳඩේ කරුණු පහත් ඇති කරගෙන අම්ම තාත්තා ලෝකීන පූදනය වස්තුක් බවට පලවෙනි දරුවා බවට පත්තෙනත් පත්වෙනවා ඒ පූජනීත්තේ මං ජීවි තේම රැක ගන්නවා. ඒ වගේමහ දරුවේ කුපදිනකුට පීටන්න ගුණහදරමනාද. මෛත්‍රියයි කරුණාවයි මුදිතාවයිු පේක්ෂාවයි ආගේ හතරමං ජීවිතයේ පුරාමතියාගන්නවා හොඳට අදිිෂ්ඨාන කරගන්න ඒක තමයි නියම ආශිරවාදේ.මකද ආශිරවාදේ මේ කරුණු්ටික තමන්ගේ හිතේ තියාගන ඒ මේ ලෝකේ දකින්න එළිය දකි ඉන්න දරුවාට ඒ නියම්ම තෙරුවන් කෙරේ ආශිරවාදේ ලබල දුන්නන් මේ අම්මතාත්තා සැබෑම ප පෝජනී අම්මතාත්තකනින් බෞට අද ඉඳලා පත්වෙනවා. ඉතිං ඒ සඳහා සීලු දෙනාටම ඒ පූජනී අත්තේ රැකගන ජීවිතයේ සාාතක ගත කරගන කිසේදු කරදරයක් බාධාවක් නැතුව අපපාසතාවයක් නැතුව. ඒ අපාස්ථා එන ගුඩඹඹු දුගුණ සේකරන්න අර සුප්පාව සාම්ම වගේ. ධහම්ගුණ සේකල්ලා කිසිදු කරදරයක් බාධාවක් නැතු. මේ ලෝකේට බිහිවන දරුවා බිහි කරන්න. සියලු දෙනාටමතුනුරුවන්ගේ ආශිර්වාදීරැක වරණය. සැලසේවාක ල අපේ ආශිර්වාදක. සාදුු සාදුුසාදුු Oh, mm -hmm.